වරක් මේ වගේ වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට කතා කරන්න ලැබුණ එක ගැන මම බොහොම සතුටු වෙනවා. මේක බලනවා ඇති දෙමාපියෝ දරුවෝ රට යන්න ඉන්න අය, අසල්වැසියෝ ඉන්න අය, යාළුවෝ ඒ වගේ අය බලනවා ඇති. ඉතින් එතනදී අපි මේකෙදි කතා කරන්නේ අපිට හම්බෙන විවිධ ප්‍රොෆයිල්ස් ගැන, එක එක්කෙනාගේ ස්වභාවයන් ගැන, ඒවට අපිට මොකද්ද දෙන්න පුළුවන් පිළිතුරු කියලා මම හිතන්නේ ඕගොල්ලෝගේ අධ්‍යාපනය, වයස, එතකොට බලාපොරොත්තුත් එක්ක සමහර වෙලාවට මේකේ කියවෙන දේවල් ඕගොල්ලන්ට වැදගත් වෙන්න පුළුවන්. සහ ලෝකේ රටවල් යන්න ඉන්න පැති ඒ රටවල් වල ස්වභාවය ඒ දේවල් ගැන අපෙන් අහන ප්‍රශ්න කීපයක් සහ අපිට එන ප්‍රොෆයිල් සම්බන්ධව මේකදී අපි කතා කරන්න යම් කිසි ප්‍රමාණයකට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු. අපිට එනවා වයස 16 17 ඉඳලා අවුරුදු 50 55 60 වගේ වයස වෙනකන් විදේශය වලට යන්න බලාපොරොත්තු වෙනවයි කියන අය. එතනදී වයස 23 17 23 35 50 වගේ කාණ්ඩ වලට අපිට මේක බෙදන්න පුළුවන්. ඒ වයස් මට්ටම්. එතකොට ඒ වයස් වලට අදාළ අධ්‍යාපන සුදුසුකම් අපිට ඒකත් එක්ක බලන්න වෙනවා. ඔබ තෝරා ගන්න රටත් එක්ක. උදාහරණයකට කැනඩාව නම් කැනඩාවට මොන වයස් කාණ්ඩවල මොන අධ්‍යාපන සුදුසුකම් මතද යන්න පුළුවන්. අපි මේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ අධ්‍යාපන වීසා එක ගැන. එතනින් පස්සේ ඒක වර්ක් වීසා PR දක්වා යනවා. එතකොට දැන් මේ තියෙන ලෝකේ තියෙන වාතාවරණයත් එක්ක කෙලින්ම වර්ක් වීසා යනවා නම් ඔයගොල්ලන්ට බොහොම අමාරුයි. ඔය කැනඩාව, එංගලන්තය, නවසීලන්තය, මේක යුරෝපය, ඒ කියන්නේ ප්‍රංශය, ජර්මනි වගේ රටවල් වලට යන්න. ඒක නිසා ලේසිම ක්‍රමය තමයි ස්ටුඩන්ට් වීසා එකකින් ඇප්ලයි කරන එක. ඉතින් ස්ටුඩන්ට් වීසා එකකින් ඇප්ලයි කරනකොට ඒකට බෑග්ග්‍රවුන්ඩ් එකක් අවශ්‍යයි. ඒ කියන්නේ ඕලෙවල් විතරක් තිබ්බත් ඇති. PhD එක තිබ්බත් ඇති. ඒකෙන් අදහස් කරන්නේ ඕලෙවල්, A level, ඊට පස්සේ ඩිප්ලෝමා, ඇඩ්වාන්ස් ඩිප්ලෝමා, ඩිග්‍රී, ග්‍රැජුවේට් ඩිප්ලෝමා, පෝස්ට් ග්‍රැජුවේට්, මාස්ටර්ස්, PhD. ඔය මොන සුදුසුකමේ හිටියත් ඔයගොල්ලන්ට මේක කරන්න පුළුවන්. ඒකට තමයි අපි මැදිහත් වෙන්නේ මොන සුදුසුකමට මොන ඔයගොල්ලන්ගේ තියෙන වයස, ඒකට අත්දැකීම්, එක්ස්පීරියන්ස් ඔයගොල්ලෝ රැකියා කරනවා ඇතිනේ. වයස දැන් නම් වයස 17 ඉඳලා සමහර රැකියා කරන්න පටන් ගන්නවා. ඒකට ඒ රැකියාවේ ස්වභාවය, රැකියාවේ කියන්නේ ජොබ් ෆන්ක්ෂන්ස් ඒවත් එක්ක තමයි මේ යන එක අපි කොහොමද කියන එක තීරණය කරන්නේ. එතකොට ඒ තීරණය කරන්න අපිට ඔයගොල්ලෝගේ විස්තර අවශ්‍යයි. දැන් සමහරු වෙනවා අවුරුදු 40යි. එතකොට එයාට අවුරුදු 40ක් වුණාම එයාට සමහරලාට ඩිග්‍රී එකක් තියෙනවා, පෝස්ට් ග්‍රැජුවේට් එකක් තියෙනවා, මාස්ටර් එකක් තියෙනවා. නමුත් ඒගොල්ලෝ බලන්නේ කැනඩාවට යන්න. එතකොට කැනඩාවට යනකොට අවුරුදු 40 කෙනෙක්ට තියෙන අවස්ථාවල් මොනවද? ඒ වගේම කැනඩාවට යන්න බලනවා ඕ ලෙවල්ස් විතරක් තියෙන කෙනෙක් අවුරුදු 19යි කැනඩා යන්න ඕනේ කියලා. එතකොට අපිට ඕගොල්ලොන්ට වඩා ගැළපෙන රට සහ ඒ පාත් එක තෝරලා දෙන්න පුළුවන්. ඒ අපිට තියෙන රෝහක ප්‍රයිවට් ලිමිටඩ් එකට තියෙන අත්දැකීම් මත අපි අත්දැකීම් බහුල කාර්ය මණ්ඩලයක් ඉන්නේ. ඉතින් ඒක නිසා මේක පහසුවෙන්ම කරන්න පුළුවන්. ඉතින් එතනදී ඔගොල්ලෝ අපි ළඟට එනකොට अभी बलापुरतेनो अवम सुधुसुकंग बात उगलोंग अरगने ही किया ये वोट ये बनाते हैं आप इटे फोन ने किंग कथा करने पुलवां कथा करने के अनुपुला मटा में सुधुसुकंग तीनो मैं मेच्चरा ही आप इटे मेरे के वियदांग करने पुलवां मुकद मेरे के तीरना मुकद साधे के मैंने वाने उदल के ने मेच्चरा आप इटे मेरे के वियदांग करने पुलवां मैं काले दी आप इटे मेरे रटटे अंडोने मम याने मगे बिरिंदात्ते නැත්තම් මගේ ස්වාමි පුරුෂයත් එක්ක මගේ දරුවාත් එක්ක එතකොට මේ දරුවන්ගේ අධ්‍යාපනය කොහොමද මේ රටවල් වල සිද්ධ වෙන්නේ? ඒ රටවල් වලට ඒ අධ්‍යාපනයට දෙන්න අවශ්‍ය පාසුකම් තියනවද? ඒ කියන්නේ දරුවන්ට අවුරුදු 5, 6, 10, 15 දරුවෝ ඉන්නවා. එහෙම නැත්තම් මට වැඩ කරන ගමන් ඉගෙන ගන්න පුළුවන්ද? දැන් අපි ප්‍රධාන වශයෙන් අපි මේ දවස්වල නව ශ්‍රීලන්තය, ප්‍රංශය, කැනඩාව, එංගලන්තය වැනි රටවල් වලට වීසා සඳහා අවශ්‍ය ලිඛිවිලි වලට අපි උදව් කරනවා. උපදේශන සේවාව තියෙනවා. එතකොට මේ රටවල් වලට අවශ්‍ය කරන රික්වයර්මන්ට්ස් තියෙනවා. एडुकेशन एज एक्सपीरियंस एक्सपीरियंस इगन तीन गलपेन एक्सपीरियंस अभी तो मैनेज के मैनेज मैनेज के आयतन वाले ये मैनेज के जॉब फंक्शंस वेनो मैनेज की वोट बै ඒක ඉතින් එහාට ඉතින් පල්ලෙහා මට්ටමට ගිහිල්ලා අපි බලන්න ඕනේ මේ තියෙන උගුලුම් කරන ජොබ් ෆන්ක්ෂන් එකත් එක්ක මේ අදාළ කෝස් එක ගැලපෙනවද කියන එක. එතකොට තමයි මේක වීස එක මේක තෝරා ගැනීම කරන්නේ අවසානයේ ඒ රටට යන්න. එහෙම නැතු වීස එකට දාන්නවත් ඔෆර් එක ගන්නවත් නෙවෙයි. දැන් ගොඩක් අය වරද්ද ගන්න දැන තමයි ඒගොල්ලෝගේ ප්‍රධාන අවධානය තියෙන්නේ ඔෆර් එකේ. එහෙම නැත්නම් යන්න පුළුවන් කියන වචනේ ඒක වැරදි. දැන් මම කතා කරා මේ ඊයේ කෙනෙක් මාතරිනුත් තව කිලෝමීටර් 20ක් 30ක් යහින් කියලා එයාට අතේ තියෙනවායි කිව්වේ රුපියල් ලක්ෂයයි. එයාට යන්න ඕනේ කැනඩා. හැබැයි එයාට දැන් මම කතා කරලා බලනකොට එයාට ලෝන් එකක් ගන්න තරම් අවශ්‍ය මූලික සුසුකම් නැහැ. නමුත් අපි බැංකුවක් නෙවෙයිනේ. එයා මගෙන් පළවෙනියෙන් ඇහුව දේ තමයි මට මේ රටට යන්න පුළුවන්ද? ඒ අධ්‍යාපන සුසුකම් එක්ක යන්න පුළුවන්. නමුත් මට මුදල් තියෙන්නේ මෙච්චරයි. හරි මුදල් එච්චරයි තියෙන්නේ. නමුත් ඔයාට ඊළඟ ඔප්ෂන් එක මොකද්ද? ලෝන් එකක් ගන්න එක. तो मगे वो एक प्रश्न मैं लोन गंटे उदव करना लोन गंट मगे मुखद उदव कर अदहस करें मट कथा करबू तब तन के लीव मार्क दिनवा ये लीव मार्क बैंक दीपू हाम वाट लोन गंट पुलवा दापी वो केस कम्मको लीव मार्क अपे कंपनिया लीव मार्क करगण बैंक हाम लोन दिन बैंक तीन आल तीन हिमेगा लोन गंड अपकार एक मोगेज बलनवा हेम यागे सैलरी का बलनवा सैलरी का बल विधिना यार अटे निज इतने याट मेहिंग गिवी मक्कर लंका इन्होंने सैलरी का गेस लोन गंड पुलवा हेबे याट तन के इंकूल लीव मार्क अभी दिना इनिशियली रजिस्टर वेंडा मिचर आई गाना गाना एक अरगण लोन गंड पुलवांक इध मम ये तन आप नमत मंकी अपिकरण विधि लोन गंड अवश्य लेटर कपि दिनवा नमुत वाट एक अरगण वाट लोन गंड बै वाट एक आवश्यक बैंक आवश्यक रिक्वायरमेंट्स वह फुलफिल करें එතකොට ඒ මොනවද කියලා මම සාමාන්‍යයෙන් යාට කිව්වම අනේ සර් මට එහෙම ඒවා නැහැනේ මං කෝ එහෙම නම් ඉතින් මේක බැංකුවෙන් නම් මේ වැඩේ කරගන්න ඔයා බලාපොරොත්තු වෙන්න බැංකුව හරහා ලෝන් එකක් කරගෙන ඒකෙන් යන්න නම් ඔයා ඒ මුදල් ගෙවන්න ඉස්සෙල්ලා බැංකුවට යන්න. බැංකුවට ගිහිල්ලා අහන්න මට තියෙන මේ වත්කම් ඒ වත්කම් වලට අනුව මට ලෝන් එකක් ගන්න පුළුවන්ද? දැන් ඒ පවුනේ අසරණ කෙනා දැන් ඕක එයා නොමග යන අවස්ථාවක් නේ ඕක. එයාගේ අතේ රුපියල් ලක්ෂය නම් ඒ ලක්ෂෙත් නැති කරගෙන අන්තිමට එයාට මුකුත්ම නැතුව ගෙදර ඉන්න වෙනවා. බලාපොරොත්තුත් නැතුව මේ ෆීල්ඩ් එක ගැන දරුණු කලකිරීමකුත් එක්ක එයාගේ මුළු බලාපොරොත්තුම කඩන් වැටෙනවා මේකත් එක්ක. තව එකක් කියනවා නම් එයාගේ වයස අවුරුදු 50යි. එයාට යන්න ඕනේ UK. එයාට තියෙන ඩිග්‍රී එකක්. ඊට පස්සේ වර්ක් කරලා තිනවා, පොඩි පොඩි කෝසස් කරලා තිනවා. එයාට UK යන්න ඕනේ. එතකොට UK යන්න නම් මොකද්ද මිනිමම් රික්වයර්මන්ට්ස්? මිනිමම් රික්වයර්මන්ට්ස් වලට එයාගේ ඒජ් එක එන්නේ නැහැ. ඒ ඒජ් එකට යන්න පුළුවන් රට මොකද්ද? කැනඩාව නෙවෙයි. ඉතින් ඒක අපිට පැහැදිලිව ඔයගොල්ලන්ට කියන්න වෙනවා, එයාට කියන්න වෙනවා. නමුත් සොලියුෂන් එකක් අපිට තියෙනවා. නිව්සීලන්ඩ් වලට අවුරුදු 50 කියන එක අපිට ප්‍රශ්නයක් නෑ. මොකද එයාගේ බෑග්ග්‍රවුන්ඩ්, එයාගේ වර්ක් එක්ස්පීරියන්ස් හොඳයි, එයාගේ ඩිග්‍රී හොඳයි. ඊට පස්සේ එයා ඒක හරහා සහ ඒ කියන්නේ ආයතනය සහ වෙන ඊට රිලේටඩ් කෝසස් කරලා තියෙනවා. උදේ এডুকেෂන් ඉන්ට්‍රස්ට් එකක් අපිට එතනදී පෙන්වන්න පුළුවන්. සහ ඒ එක්ස්පීරියන්ස් එක ඒ අපි ප්‍රොපෝස් කරන කෝස් එකට අදාළව ගැලපෙනවා. නමුත් ඒක හැමෝටම කරන්න බෑ. ඒක රෝහක ප්‍රයිවට් ලිමිටඩ් එකට විශේෂ වෙන්නේ. අපි අවුරුදු 15කට වැඩි කාලයක් මේ ශාස්ත්‍රයේ රැඳී සිටින්නේ. අපිට ඒ ප්‍රොෆයිල්ස් අනුව වාගේ ස්වභාවය මත අපිට ඔයගොල්ලන්ට සොලියුෂන් එක දෙන්න පුළුවන් නිසා. මේක ෆ්‍රාන්සියෙන් වෙන්න පුළුවන්, එංගලන්තයෙන් වෙන්න පුළුවන්, කැනඩාවෙන් වෙන්න පුළුවන්, නවසීලන්තයෙන් වෙන්න පුළුවන්. ඔයාගේ බලාපොරොත්තුව පළවෙනියෙන් ඉගෙන ගැනීම, දෙවෙනියෙන් වැඩ කිරීම, තුන්වෙනියෙන් PR එක ගන්න එක. ඊට අදාළයි බැඳලා නම් වයිෆ් හරි හස්බන්ඩ් හරි එක්ක යන එක, බබාලා එක්ක යන එක, ඒගොල්ලෝගේ අනාගතය ඒ රටවල් වල හරිගස්ස ගන්න එක. එහෙම නැත්නම් ආපහු ලංකාවට එන එක. එතකොට ආපහු ලංකාවට එනවා නම් එයාට ඒ ඉගෙන ගන්න දෙයින් ලංකාවේ වැඩක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ලංකාව පිළිගැනීමක් තියෙන දෙයක් වෙන්න ඕනේ. මට හම්බුණා කෝටි 2කට ආසන්නව වැය කරලා තිනවා එංගලන්තේ ඩිග්‍රී කරලා ඊට පස්සේ මාස්ටර්ස් කරලා ලංකාවේ යාට ඔෆර් කරලා තියෙන සැලරි එක රුපියල් 15000යි. ඇමරිකාවේ යා වියදම් කරලා තියෙනවා කෝටි 5කට ආසන්න. නමුත් ලංකාවට ආවම රස්සාවක් නැහැ. ඇත්තටම රස්සාවක් නැහැ. ඒ මම ෆීල්ඩ් එක කියන්නේ නැහැ. මොකද ඒක හරි නැති නිසා ලංකාවේ ඒ කෝස් එකට රසාවක් නැහැ. 4-5යි තියෙන්නේ. 4-5 දෙනා වෙනුවට 100 ගාණක් ඒ පිටරට ඉගෙනගෙන ලංකාවට එනවා. ලෝකේ ට්‍රෙන්ඩ් එක තියෙනවා. නමුත් එයාගේ සමහරු ලංකාවට එන්නේ ආපහු. ඒකට ලංකාවට ආවම කරන්න දෙයක් තියෙන්න ඕනේ. මේ වියදම් කරන මුදල ඇයි අපි ඉන්වෙස්ට් කරන්නේ? අපේ කාලය මුදල් ඉන්වෙස්ට් කරන්නේ ඇයි? රිටර්න් එකක් ගන්න. ඒක ලංකාව වෙන්න පුළුවන්, ලෝකෙ වෙන්න පුළුවන්. නමුත් මට හම්බුනේ ගර්ල් ඇවිල්ලා ඉන්න ලංකාවේ. ඒතකොට පුළුවන් දේ ඒ කෝටි ගන්න ආපහු හොයාගන්න. එයා දෙමාපියන්ගේ සල්ලි ඒවා. ඒතකොට හිතන්න දෙමාපියන්ට ඇතිවන මානසික තත්ත්වය, දරුවට ඇතිවන මානසික තත්ත්වය මොකක්ද කියලා. ඒක බොහොම කනගාටුදායක තත්වයකට ඒගොල්ලෝපත් වෙනවනේ. නමුත් ඇත්ත තත්ත්වය ඒකයි. ඔගොල්ලෝ අර ඉනිෂියල් යන්න පුළුවන් කියන වචනයට ඔගලන්ගේ බලාපොරොත්තු ටික එතන තියන්න එපා. ඉමිග්‍රේෂන් සයිට්ස් බලන්න, ඉන්ටර්නෙට් එකේ තියෙන රස්සාවල් ගැන බලන්න, සියලුම දේවල් ඔගලන්ට ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන්. දැන් අපි නම් ඒවට අවශ්‍ය ලින්ක්ස් ඔගලන්ට යවනවා. යුනිවර්සිටි එක ගැන, කෝසස් ගැන, කන්ටෙන්ට් එක ගැන, එතනින් එහාට තියෙන රස්සාවල් ගැන, ඒ කරනකොට තියෙන රස්සාවල් ගැන. ඉතින් මුදල් හොයන්න එපා. ජීව එහෙ ගිහලා නිකන් ඉන්න බෑනේ. මෙහෙන් සල්ලි අරන් ගිහලා අර ළමයා වගේ කෝටි 4ක් 5ක් වියදම් කරන්න පුළුවන්. ඒක ඇමරිකාව වගේ රටක එක වෙනම කතන්දරයක් එතන තියෙන්නේ. නමුත් ඒ වගේ එච්චර වේදමක් මේ රටවල් වල යන්නේ නැහැ. බොහොම ඊට වඩා බොහොම අඩු ගාණක්. නමුත් රුපියල් 10ක් හරි වියදම් කරන්නේ යම් කිසි හේතුවක් ඇතුවනේ. ආපසු ඒකේ රිටර්න් එකක් අවශ්‍යයිනේ. ඔයා රුපියල් 10ක් දීලා සබන් එකක් ගන්නවා නම් ඒක ගන්න ඇඟේ ගන්නනේ. එහෙම නැතු මේ පැත්තක තියලා තියන්න නෙවෙයිනේ. ඒක නිසා ඒකේ රිටර්න් එක පැහැදිලිව ඔගලුන් දැනගන්නත් ඕනේ සහ අපි ඉමිග්‍රේෂන් එකට පෙන්වන්නත් ඕනේ. ඉමිග්‍රේෂන් එක බලනවා ඒක. මතක තියාගන්න ඒක ඉමිග්‍රේෂන් එක බලනවා. ඔගලුන්ගේ ඉන්ටෙන්ෂන් එක කියන එක අහනවා. ඔගලෝ යන්න බලාපොරොත්තුව යන්න මේ ඒ රටට යෑමේ බලාපොරොත්තුව අහනවා ඉමිග්‍රේෂන් එක පැහැදිලිවම. ඒක අපි ලියලා කියන්න ඕනේ. සමහර ඉමිග්‍රේෂන් තියෙනවා ඉන්ටර්විව් කරනවා. ඉන්ටර්විව් එකේදී කියන්න ඕනේ. ඒක තමයි ඒකලොම් බලන ප්‍රධාන දෙයක් ඒක. මෙයා ජෙනුයින් ස්ටුඩන්ට් කෙනෙක්ද කියන එක. ඒකට ඒකට අවශ්‍යයි ඔගලන්ට උපදෙස්, ඔගලන්ට ගයිඩන්ස්, ඔගලන්ට මඟ පෙන්වීම. ඔගලෝ මේ ඇතුල් වෙන්න යන්නේ මහා කැලයක් ළඟට ගිහිල්ලා ඒකෙන් එහා පැත්තේ තියෙන දිව්‍ය ලෝකයක් වගේ දෙයකට. ඒක දිව්‍ය ලෝකයක් වෙන්න පුළුවන්. ඒක එක එක කෙනාට එක එක ලෝකවල හැටියට පේන්න පුළුවන්. නමුත් ඒ කැලේ අතරමං වෙන්න එපා. ආපහු හැරෙන්න විදියකුත් නැහැ. මොකද මොකලොම් මොදල් වියදම් කළා. හැරුණොත් ආපහු වෙන්නේ හිටපු තැනට. එතකොට වැඩක් වෙයිද? ලක්ෂ ගාණක්, මිලියන ගාණක් වියදම් කළා. ඒක නිසා හරි මාර්ගයේ යන්න, හරි තැනකට යන්න, හරි තැනකට යන්න ඔගලොන් හරි කෙනෙක්ගෙන් උපදෙස් ගන්න. එක්කෙනෙක්ගෙන් නෙවෙයි. කීප දෙනෙක්ගෙන් උපදෙස් ගන්න. ඔගලොන් ඉමිග්‍රේෂන් සයිට්ස් බලන්න. විශේෂයෙන් ඔගලොන් ඉමිග්‍රේෂන් සයිට්ස් බලන්න. මේ ඉමිග්‍රේෂන් සයිට්ස් වල ඔගලොන්ගේ රික්වයර්මන්ට්ස් ඒකට තියෙන ඔපචුනිටිස් හැමදේම ඒගොල්ලෝ කතා කරනවා. ඒක ටිකක් අමාරුයි. නමුත් බලන්න. ඔගලොන් බැලුවොත් අපේ YouTube එකේ එහෙම නැත්නම් Facebook එකේ අපේ ලින්ක්ස් පබ්ලිෂ් කරනවා. විශේෂයෙන් අපේ රෝහක ප්‍රයිවට් ලිමිටඩ් ඇතුලේ ඉන්නවා ලයිසන්ස් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක්. ලංකාවේ ඉන්නේ ඇඟිලි ගන්නටත් අඩු කීප දෙනෙක් එයින් ප්‍රැක්ටිස් කරන්නේ එක්කෙනයි දෙන්නයි. ඉතින් ඒකෙන් එක්කෙනෙක් ඉන්නවා අපේ රෝහක ප්‍රයිවට් ලිමිටඩ් එක ඇතුලේ දනුෂ්කි පතිරණ කියලා. ඉතින් ඔගලොන්ට ඒ මට්ටමේ උනත් අවශ්‍ය උපදෙස් ගන්න පුළුවන්. නීතිමය පැත්තට වදාළව එයා විශේෂත්වය තමයි එයා ඉන්නේ ලංකාවේ. දැන් කවුරුරට කියන්න පුළුවන් අපේ ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක්ගෙන් අපේ පාර්ට්නර් කෙනෙක් ඉන්නවා ඉන්දියාවේ. වෙනත් වෙන රටක. ඒක හරියන වැඩක් නෙවෙයි. මොකද ඒක හරියන වැඩක් නෙවෙයි කියන්නේ ඒ අපේ කමියුනිකේෂන් ගැප් එකක් ඇති වෙනවා. මේගොල්ලෝ අපේ බැංකින් ලෙටර්ස් ගැන, අපේ ප්‍රොසෙස් එක ගැන, ඒ කියන්නේ ඊනමක මේක ගැන ඉන්දියාවේ ඉන්න කෙනෙක්ගේ තත්ත්වය වෙනස්. එහි තියෙන නීතිමය තත්ත්වය වෙනස්. ලංකාවේ නීතිමය තත්ත්වය වෙනස්. ඒගොල්ලෝ ඒ වෙනුවෙන් ඉල්ලන ලියුම් වෙනස්. නමුත් ඉමිග්‍රේෂන් එක දන්නවා මේ රටෙන් මේ විදියටයි යන්නේ කියලා. නමුත් වෙන රටක ඉන්න කෙනෙක් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක් ඒක දන්නේ නැහැ. ඒක නිසා අර අපේ ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් ලංකාවේ බේස් වෙලා ඉන්නේ. ඒතර ලංකාවේ ස්වභාවය, ලංකාවේ ඒ නීතිමය ලියකියවිලි ගැන ඉදිරිපත් කරන්න ඕනේ ඇඩ්වයිස් එක ගන්න පුළුවන්. එතකොට බොහෝ රටවල් වලට වීසා ප්‍රධානම හැන්ඩල් කරන ස්ට්‍රක්චර් එකක් තියෙනවා. කන්සල්ටන්ට් ඊට පස්සේ කන්ට්‍රි කෝඩිනේටර් ඉන්නවා. ඉතින් පස්සේ වෙන ඩිපාර්ට්මන්ට් එකකින් ඕගොල්ලෝගේ ඔෆර්ස් සෙන්ඩ් කරනවා. ඊට පස්සේ තව ඒ කන්ට්‍රි එකට අදාළ මැනේජර්ස්ලා ඉන්නවා. ඉතින් පස්සේ සීනියර් මැනේජර් කෙනෙක් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ තමයි මේ මේ වීස් එක සම්බන්ධව වැඩ කරන්නේ. දැන් කීපයකින් ඕගොල්ලෝගේ ෆයිල් එක චෙක් වෙනවා. ඕගොල්ලෝගේ ප්‍රොෆයිල්ස් චෙක් කරනවා. මේක හරියට ඔයා දොස්තර හම්බෙන්න යනකොට ඉස්පිරිතාලයකට ගියා වගේ. සිකියුරිටි එකෙන් ඔයාට බෙහෙත් අහන්නත් බෑ. දොස්තර බෙහෙත් දෙන්නෙත් නෑ. ඒක නිසා මේ ස්ට්‍රක්චර් එක අවබෝධ කරගන්න රිසෙප්ෂන් එකට යනවා. ඊළඟට ගිහිල්ලා පේමන්ට්ස් කරනවා. අන්න එහෙම එහෙම යනවා වගේ තමයි මේකෙත් එක එක තැන්වලදී ඒ වැඩිට දක්ෂ පළපුරුදු පුහුණු අය තමයි ඉන්නේ. ඒතර ඕගොල්ලොන්ට අවසානයේ ඕගොල්ලොන් බලාපොරොත්තු වන තැනට යන්න අපිට මඟ පෙන්වන්න පුළුවන්. මේ මඟ පෙන්වීම තමයි මෙතනදී අපි කරන්නේ. රෝහක ප්‍රයිවට් ලිමිටඩ් කරන්නේ මේ මඟ පෙන්වීමට අවශ්‍ය දත්ත අපි ළඟ තියෙනවා, පළපුරුද්ද අපි ළඟ තියෙනවා, අත්දැකීම් අපි ළඟ තියෙනවා. ඒක අපි කරනවා. විශේෂයෙන් රිෆියුසල් ෆයින්ස් කරන්න අපිට පුළුවන්. ඒ කියන්නේ ගොයින් ආරි රිෆියුස් වෙලා එනවා. ඒක ස්ටඩි කරලා කරන්නේ. ඒක නිසා ඔයගොල්ලෝගේ CV එක ස්ටඩි කරලා, ප්‍රොෆයිල් ස්ටඩි කරලා, এডুকেෂන් ස්ටඩි කරලා, වර්ක් එක්ස්පීරියන්ස් ස්ටඩි කරලා ඔයගොල්ලන්ට අවශ්‍ය උත්තරේ දෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ අපිට කතා කරොත් අපිට පුළුවන් ඔයගොල්ලන්ට බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න අවශ්‍ය සහාය ලබා දෙන්න. මේ වගේ වීඩියෝස් ගොඩක් YouTube එකේ තියෙනවා. Facebook follow කරොත් අපි මේ වීඩියෝස් එතනත් පබ්ලිෂ් කරනවා. සහ මේ post ඇතුලේ ඒ ඔයගොල්ලන්ට අදාළ වැදගත් links තියෙනවා. ඒක ගැන විස්තර අපි සඳහන් කරනවා. Instagram බලන්න අපි දවස් 7ම ඔෆිස් එක කරලා තිනවා. වීක් ඩේස් වල උදේ 8:00 ඉඳලා හවස 5:00 වෙනකන්, සෙනසුරාදා ඉරිදා දෙකේමත් 9 ඉඳලා 1 වෙනකන් ඔෆිස් එක කරලා තිනවා. කන්සල්ටන්ට්ස්ලා ඇතුලේ ඉන්නවා. ඔයගොල්ලන්ට ඕන වෙලාවක කතා කරන්න පුළුවන්, ඇවිල්ලා හම්බෙන්න පුළුවන්, ෆෝන් කරන්න පුළුවන්. සහ අපි පැය 24ම අපි ඔයගොල්ලන්ට මෙසේජ් කරනවා. ඒ සේවාවක් තියෙනවා. කතා කරන්න පුළුවන්. අපේ සමහර විශේෂයෙන් අපේ සීනියර් මැනේජර් රෑ 12න් පස්සෙත් වැඩ කරනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට එහෙම වෙන රටවල් වල ඉන්නවනම් ඒ වෙලාවල් එක්ක අපිට වැඩ කරන්න පුළුවන්. ඒ අවශ්‍ය සේවාව අපි ලබා දෙනවා. අපිට කතා කරන්න අපිට පුළුවන් උපරිමයෙන් ඇත්ත ඔයගොල්ලන්ට අපි කියන්න. අපිට බොරු කියන්න බෑ. අපි ඇත්ත කියන්නම්. ඒක ඔයගොල්ලෝ බලන්න ඉමිග්‍රේෂන් එකත් එක්ක කතා කරලා ඉමිග්‍රේෂන් සයිට්ස් වලට ගිහිල්ලා මේ කියන දේ ඉමිග්‍රේෂන් එකත් එක්ක ගැලපෙනවද කියලා. හරි සරලයි. ඔයගොල්ලෝ ඉමිග්‍රේෂන් වලට යන්න ඒ සයිට්ස් වලට යන්න දැන් නැත්නම් ඒකත් අපි කියලා දෙන්න. කොහොමද යන්නේ, මොනවද තියෙන්නේ, කොහොමද රික්වයර්මන්ට්ස් තියෙන්නේ, කොහොමද වීසා එක ප්‍රොසෙස් වෙන්නේ. මේ මෙතනදී අවධානය තියාගන්න ඕනේ වීසා එක ගැන. මේ වෙන පොඩි දේවල් ගැන නෙමෙයි. ඕගොල්ලෝ බලාපොරොත්තු තියෙන්න ඕනේ වීසා එක ගන්න එක. වීසා එක ගත්තොත් තමයි රටට යන්න පුළුවන් වෙන්නේ. අපි හා කිව්වටවත් ඔෆර් ලෙටර් එකක් ගත්ත පළියටවත් රටකට යන්න බෑ. ඒ නිසා මේ වීසා එක ගැන අවබෝධය තියාගන්න, ඒක ගැන අවධානයෙන් ඉන්න, ඒකට අවශ්‍ය කරන ගයිඩන්ස් අපිට දෙන්න පුළුවන්. විශේෂයෙන් නව ශ්‍රීලන්තයේ, කැනඩාව, එංගලන්තය, ෆ්‍රාන්සේ කියන යුරෝප් ගියොත්තේම රටවල් 26ක් ඕගොල්ලන්ට ඕපන් වෙනවා. ඒවයි රටවල් 26ක ඇවිදින්න පුළුවන්. එංගලන්තයේත් එහෙමයි, ඊට අදාළ රටවල් වලට යන්න පුළුවන්. නව ශ්‍රීලන්තය, කැනඩාව ඒවයි පදිංචි වීමට වහාම අවස්ථාව තියෙනවා. සහ දැන් යන්න ඕන කෙනෙක් ඉන්නවනම් ෆ්‍රාන්සයට, එංගලන්තයට දැන් යන්න පුළුවන්. දැන් ෆ්ලයිට්ස් යනවා. දැන් අපිට එක දවසෙන් වීසා එක ගන්න පුළුවන්. UK වීසා. මම මේ කතා කරන්නේ රෝහක ප්‍රයිවට් ලිමිටඩ් ගැන, වෙන දේවල් ගැන නෙමෙයි. ඒ ආයතනය උගලුන්ගේ සේවයට අප කැප වෙලා ඉන්නවා. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. බොහොම ස්තුතියි. සුබ අනාගතයක්.